ඒන්දවල දැකල නැද්ද බල්ලෝ ගෙවල්වල ඉන්න ම පස්සහම ගාවක නම දැකද බිමතිගේ අතුල්ලගෙන යන්න. එතකොට හිතන්න එපා බල්ලගේ මේ ආර්ථික තත්ත්වය අඩු ආර්ථික අපහසුවක් ඇත්තේ මේ එකයි මේ මේ යන්නේ කිය. හිටියොත් ඒ පටිපණුවෙක් බල්ල ඉන්නව නිකන් මේ 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 විවෘත කරපු ගොඩනැගිල්ලක් වගේ ඉරිබන්නේ කපල. හෙල්මින්ත් කියන්නේ පණුවන්ට. එතකොට මේ ළමයට හෙල්මින්ත් හෙල්මින්ත් කියන්නේ වට ද හෙල් කියලා අහන්න නැතුව ඒක තේරෙන්නේ. දැන් අපි ඔයාලා දැකලා තිබි මෙන්න මේ වගේ ඩයල් එකක් දැකලා නැද්ද ගෙවල් වලට ඇදෙනවා නිකන් මෙන්න මෙහෙම එකක් ඔය දිය සීරා ළඟ නිකම් මේ මේ රිබන් පටියක් වගේ එක්කෙනෙක් මේගොල්ලෝ ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මෙයා ගැන හැබැයි ඒ මෙයාගේ කොටස නෙමෙයි තියෙන්නේ. මෙයාට වඩා ඒක හොඳ කෙනෙක් ඉන්නවා ඉගෙන ගන්න. එයාගේ මෙන්න මේ විදිහයි මෙයාගේ. මෙයාගේ පැත් මේ පටියාකාරයි නිදේහ පටියක් වගේ. ඒකේ පෘෂ්ඨීය සහ උදරීය පැති තියෙනවා. වෙන් කරලා අඳුන ගන්නත් පුළුවන් මේක යට පැත්ත මේක උඩ පැත්ත පෘෂ්ඨීය උදරීය. ඔය වගේ. මෙතන තියෙනවා අක්ෂි ලප දෙකක්. මෙයාගේ ග්‍රසනිකාව මෙයාගේ ඇඟෙන් එළියට දාගෙන මෙයා ඉන්නේ. ග්‍රසනිකාව දානවා එළියට. මේ හරියෙන් තමයි ග්‍රසනිකාව එළියට පයින්නේ මෙන්න මෙහෙම. ඈ නෑ මම වග කීමෙන් කියනවා මේ ග්‍රසනිකාවම තමයි. මේ ග්‍රසනික සමහර මේ ග්‍රසනිකාවට කියනවා අපි ග්‍රසනිකාව අපි කියනවා බිහිතලනය කළ හැකි කොබන හයිගෙන් ආයි ඉතින් මේ නම කිව්වොත් වෙන කවුරුත් නෑ මෙයා තමයි. තව ඉන්නවා යාට මොන ලපද කීවේ අක්ෂි ලප. මෙයාගේ නම සිංහලෙන් ප්ලැනේරියා ඉංග්‍රීසියෙන් ප්ලැනේරියා. මේ විද්‍යාත්මක නාමය ඔන්න ප්ලැටියල් මින්තේස් අපි ඉගෙන ගන්න ප්‍රධාන කෙනා. මෙයා නිදැල්ලේ ඉන්නේ ජලජවාසී. ඒ හින්දා මෙයාගේ සංචරණයට පක්ෂම තියෙනවා. මේ කකුලක්වත් වරලක්වත් පේන්නවත් නැහැ. පක්ෂම වලින් තමයි යන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා මූ ටිකක් අමුතු ඩයල් එකක් මූ. අපේ ආහාර මාර්ගයේ ඉන්නේ සත්තුන්ගේ ආහාර මාර්ගවලත් ඉන්නවා. හරිම ජරා විදියට. ගිතේන දේහයේ పూర్ව කෙලවර මේවට කියන්නේ චූෂකර. කොබන් හයිගෙන් චූෂකර කියන්නේ මෙහෙම මේ ඇඟේ හයි වෙලා ඉන්න පුළුවන් ඒවා. දැන් කුඩල්ලන්ට තියෙනවා මෙහෙම. ඒවා මෙහෙම තිබ්බහම පොඩි සක්ෂන් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒතර මේ තැන් වල හරියට හයියෙන් ඇල්ලිලා හිටිනවා. මේ චූෂකර මෙයා ඉන්නේ අපේ ආහාර මාර්ගය ඇතුලේ. බිත්තියට හයි වෙලා ඉන්නේ. තව ගැලවෙන්නේ නැති වෙන්න කටුත් තියෙනවා. රේද චූෂකරවල තමයි තියෙන්නේ. කලබල වෙන්න එපා. හතර පැත්තෙම චූෂකර තියෙනවා.
ආයේ මූ සෙට් වුණොත් දුම්මල ගහලා පන්නන්න අමාරු. වැඩි කමන්නේ ඉතින් පොඩි කොල්ලනේ නේද, පොඩි පොඩි ඉතින් අපි අනුකම්පා කරමු නේද. මේ හරියේ චූටි කෑලි තියෙන්නේ. මේරට එනකොට පොඩ්ඩක් කෑලි කෑලි ලොකු වෙන ගතියක් පේනවා. උඩටම ලොකු වෙනවා. මලදී. දැක්කද? මේවා දේහයේ කොටස්. අපි කියනවා මේවා ජනන ඛණ්ඩ. කොබන්නයි කියන්නේ හයියෙන් ජනන කන්න. වැඩි තමයි මේ කැල්ල ගැලවිලා යනවා. එක පටිපණුවෙක් එනවා ඒකේ. මේ ගැලවෙනවා එකයි. මේ ගැලවෙනවා එකයි. කමන්නේ ති මේ ටික විතරනේ. මෙහෙන් වේගෙන් හැදෙනවා. තේරෙනද? එක පටිපණුවෙක් කියන්නේ තව 100ක විතර උපතක්. මේක දෙන්නේ මල ද්‍රව්‍ය වලට. ඒ ආහාර මාර්ගෙම ඉන්නේ. තව මල පහෙන් ගිහිල්ලා ඒ මල පහ තව එකෙක් කෑවොත් ඒකට යනවා. ඛණ්ඩ දෙයක් නැහැ. ඉතින් ওই වතුරෙන් එහෙම ගියාම හරි. මෙන්න. මූ ඔයාලට පේන්නේ මොනවක් වගේද නිකන්? පටිපණුවා කියන්නේ මෙයා. පටිපණු රෝගය කියලා අහලා තියෙනවද? අහලා නැහැ. අයියෝ. කොබන්න මේකෙන් තානියා නෙමෙයි. මොකද්ද මේ නම? ටීනියා. පටිපණු රෝගය. එදින්නේ මේ ඉන්නේ පටිපණු. දැන් ඌරන් ගෙහෙම ඇඟේ තදට ඉන්නවා. මිනිස්සුන්ගේ ඉන්නවා. ඊට අමතරව බල්ලන්ගේ ඉන්නවා. බල්ලන්ගේ ඇඟටත් වඩා දිගෙව්. ඇහැට පේනවා මේගොල්ලෝ ඈ. සමහරවිට ගුදමාර්ගෙන් එළියට එනවා පටිය. දැන් ඉන්නවා එළියට පටියක් දාගත්තු බල්ලෙක් ගෙදර බලන්න. හිටියොත් ඒ පටිපණුවෙක් බල්ලා ඉන්නවා නිකන් මේ 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 විවෘත කරපු ගොඩනැගිල්ලක් වගේ රිබන් එක කපල. තේරෙනවද? ඒ බල්ලන්ට මේක තමන්ගෙන් අයින් කරගන්න බෑනේ. ඒ හින්දවල දැකලා නැද්ද බල්ලෝ ගෙවල් වල ඉන්නවා මම පස්සෙම ගාවගෙන ආම. දැකලාද? බිම දිගේ අතුල්ලගෙන යන්නේ. එතකොට හිතන්න එපා බල්ලගේ මේ ආර්ථික தත්ත්වය අඩු ආර්ථික අපහසුාවක් ඇත්තේ මේ එකයි මේ මේ යන්නේ කියලා. හැබැයි තේරුම් ගන්න ඕන පටිපණු රෝගයේ තියෙන පණු බෙහෙත් දෙන්න ඕන. සමහර ළමයින්ගෙත් එනවා පුංචි ළමයින්ගේ. හරිද? එන්න කතන්දර මේ. එතකොට මේවා පණු රෝග. එතකොට අපිට පුළුවන් ද පණු රෝගයෙන් වළකින්න? පුළුවන්. රෝගයක් දක්වා වර්ධනය නොවි මොනව බොන්න ඕනද ඉතින් අපි? පණු වේද බොන්න ඕනේ. ඊළඟට ආරක්ෂාව හුරු වෙන්න ඕන. ඒකනම් මම කියලා දෙන්නම් ඊළඟ වංශයේ තව හොඳම එකක් එන්නේ.